අගෝස්තුමාසයේ නිසල දහවල් කාලේක හැම දෙයක්ම හිරුරැස්නිසා රත්වී තිලිසිමින් තිබුණි. ඒමන්තේ වැඩිය ඇතක නොවේ යන පාළුහැඟීම පැතිරී යන සලකුණු හැතිේ දවස කුඩා බැත්්තක්කතරින් ගලාගිය දියපාරක්කසල අහස්නියමෝ කීප දෙනෙක් හිරුරැස්නාමින් සිටියහ. සූර්්‍යතාපය නිසා විඩාපත් ඔෝහු නහඩව වැතිරගත්වනම සිටියහ. ඉඩාපත් නොවන භූනසියන් පවා නිහව සෙමින් සුවයලපන තම කකුලේ තුවාලේ මත පත්තුූ වැලිවක්කරමින් සිටියේය ඔවුන් වැතරසිටින තැන ගණව වැඩුණු හේසල් පඳුර නිසා කිසයකුට නොපෙනේ එහෙත් පඳුරුවලට මුව වූ ඔවුන්ට දියපාරට උඩහඇති අඩිපාර සහිත තනබිස්ස පෙනේ තම තුවාලයට සාර්තු කරමින් සිටි පූනස්යාන් හිසෝසවා බලන්නේ පුදුම සාගත දර්ශනයක් දිටිය ඒයේ සුකාගාරයට පැමිණි අහස්නියමුවා පිජාමා කලිසමගින්හා සපත්තුවලින් සැරසි ගංයුරට ආවේය වටපිට බලා කිසිවක් නැතිබව දැනගත්ත ඔහෝ බැලමිටවලින් දෙපැත්ත තදකරමින් උඩ පනිමින් දුවන්නට විය මීටර් දෙසියක් පමණ දුවගිය හෝ ගමන් කරන්නට විය හතිදැමූහෝගේ සිර්ර පුරා දාඩිය ගලාගියය විඩාහැරිය පසුවහු නැවත දුවන්නට පටන් ගත්තේය දුවනස්සකුගේ කඳමෙන් හුගේ සිරුර දිලිසුුණේ පූනස්්‍යයන් තම සඟයිීන්ට ඔහු පෙන්වීය සංකීර්ණ නොවන මේ ව්‍යයාම් නිසා ඔහුගේ මූුණ වේදනාවෙන් විකෘති විය සමාරවිට ඔහු නවතුනද නැවත ඔහු දිව්වේය ඒ මිනිසා සර්කස්කාරේද්ද පිස්සෙත්තයැයි වූනස්්‍යයන් නැසේය නිදිකිරමින් සිටි ෘචකෝජ් ඇස්සැර දුවන මිනිසා දෙස පලා පැහැදිල කරමින් මෙසේගීය ඒ අගේ කකුල් දෙකම නැයි යදුවන්නේ බොරු කකුල් ඇඳගෙන එයාගේ එකම බලාපොරොත්තුෝ ආයමත් ප්‍රහාරක අහස්්‍යයානාවක් පදවන්ට. මිදිකිරමින් සිටි අලසෝ සිහිල්දියෙන් තෙමනු ලැබූ කලකමෙන් හිස්සොසවමින් එකවර කතාක් කළහ. අප්පූරු හැදේට පාතබමින් ගමන් කරන මේ ආශනියමුවගේ පාදනැති බව ඔහු නොදත්හ. පානැත්තෙකු ප්‍රහාරකයානාවක් පැදවීම විහිළුවකි නොඇසූ විරූ කතාවකි. අවමානයකි ඇඟගික් නැතිවීම ස්නාය දුර්වලත්වය සමතලාපාද නිසා ඇතිවන රෝගාදී සුළුකරණ නිසා අහසියානාා සේවකයන් අස්කරන සැටි ඔහු විස්තර කළහ. යුද්ධකාලිදී පවා අහසියානාානියමුවන් සෞඛ්‍යා ශාරීරක ශක්තිය අතින් අනිකුත් යුද්ධ සේනාවල බටින්ට වඩා උසස්විය යුතුය. පානැත්තෙකුට ප ්‍රාරික හස්යානාවක් වැනි සංකීනයන්ත්‍රයක්. දියාකරවිය නොහැකි බව අවසානයේදී ඔහු නිගමනය කළහ. නොහැකි දෙයක් කිරීමට ඇලෙක්සිී බලාපුොරොත්වන බව කියී ඔහු ඔහුගේ දැඩිය අධිෂ්ඨාන ශක්තිය නිසා පැහැදුනහ. තමසගේ යාලුවවා එක්කෝ අමමම මෝඩයක් නැත්තම් මහා ශේෂ්ඨ පුරුෂයෙක්කැයි භූනොසයන් ස්රෝජිස්කෝට කීවේය. දෙපානැතිෝූව ප්‍රාරික හස්සියානාා පැදවීමේ බලාපොරොත්වෙන් வி්‍යයාම කරන්නේ සුකාගාරය සිටින බව සැනකින් පැතිර ගියය. එදින දහවල් ආහාරයෙන් පසු හැමදනෙක්ම ඇලෙක්ෂී දෙෙස බලන්නට ූහ. එෙත් ඔහු දෙස බලන බව ඒ නොදත්තය. ඇලෙක්සී මහඩින් සිනාසන සැටිද රජියකින් යුතුව ආහාරගන්නා සැටිද රූමත්වේටර් තැරුණියන්ඩ ප්‍රසංසා කරන සැටිද උද්‍යානේදිකේ ඇවිදින සැටිද. ක්‍රොකට් ක්‍රීඩ ෙහි පමණක් නොව ඔලිබෝල් ක්‍රීඩා වෙහි පවා යදීමට වෑයම් කරන සැටිද දුටු සුකාගාරය රෝගී හු ඔහු අමුතු කෙන ලෙස නොසැලකූහ. දුන්නක් ලෙස පනිමින් සෙමින් ගමන් කිරීම හැර විශේෂ ලක්ෂණය ඔහු නොදුටුවහ. ඔහු සාමාන්නේ ක්‍රියර්. දෙවැනි දවසේදී ඇලෙක්සි, සුකාාගාර කාරයාල කාම්රයට ගොස් සීනා හමුවිය. ඇ ඉදිරිපිට අසුනක ගරුසරු නැතිව වාඩිවූ ඔහු ොන්දු ඉට කරන්නේ නැතිදැයි ඇගෙන් නැසීය මොන පොරොන්දුවදැයි සීනා ප්‍රශ්න කරන්නේ නෙත් විදා ගත්තාය සීනා ඔගේ පොරොන්දනා මට නැටු මූගන්වන්ට ඔහේගේ ඇ ඔහුගේ දෙපාගැන කීමට තැත්කලාය කකුල් නැති අට නැටුමුගන්නන්ට තරම් දක්ෂගූරුවවරයක් බව මට කීවා දෙපා නැති අය හොයගෙන් ඉගෙනගන්නකොට ඒගොල්ලන්ගේ දෙපාවිතරක් නෙමේ ඔල්ුවත් නැතිවන බව පේද්‍යයාගේ නිදසුනෙන් පේනවා කවදද පටන්ගන්නේ කාලයේ නාස්තිිකරන්න නරකයි අලුතිෙන්න්නාමේ මිනිහා ඇගේ සිදගත්තේය විිපානැතුව නැටුම් මිගෙනගන්න ඕනිළු ඇයි පැරි සීනාගේ ජීවිතේ නැටුම් වැදගත්තනක් ගත්තේය නැටුම්වලට තරම්මෑ අන් කිසිවකට ඇලුම් නොකලාය ඔහුටු ගැන්වීමට එකඟු ඌූවාය ඇ ඉදිරිපත් කළ කොන්දේසි බරපතුල ඒවා විය ඔහු කීකරු විය යුතුය ආචාරශීලයේ විය යුතුය ඇයට ආලය නොකළ යුතුය ඊර්ෂ්‍යයා නොකළ යුතුය අනි අය නැටුම් සඳහා අයට ආරාධනා කළ විට එරෙහි නොවිය යුතුය එකමු පුද්ගලෙකු සමඟ නටන විට කලානිපුනත්ව පහත්ත වැටීමට ඉඩඇති බැවිනි ඇරත් එක්කම මසුකු සමග නැටීමද කාන්සිය ගෙන දෙන වැඩකිී මේ සියලු කොන්දේසි ඔහු. එකවරම පිළිගත්තේය. ගිරිමින් රද්පහැති හිසක සකස්කරගත් සීනා තම සිහින් පාද තාලයකට තබමින් එක් නැටුමක් නැටන සැටි පෙන්නවාය. තම ජන්මභූමිය වූ කමේෂන්හ ගිනිනිවන හමුදාවේ වාදක කණ්ඩායම නගර උද්‍යානයේ වාදනය කරන රුසියන් නැටුමහානිෙකුත්නැටුම් නැටීමට ඇලෙක්සිී පුරුදුූ සැටි ඔහුට මතක් විය තාලයනුව පාතබමින් නැටීමට ඔහු තුළ සාජ දක්ෂතාවයක් තිබුණි දැන් ඔහු ඉතිරයේ අසීරු කාල්ලයකි පනනැති ජංගමශීලයේ සැබෑපාද නොව කකුල්වල කෙන්ඩාවලට සවිකොට ඇති කෘතිම පාදවලින් තාලේටනුව නැටීම ලෙසි වැඩක් නොවීය අප්‍රාණික බරති ලීකකුල් වේගෙන් එහා මෙහා තබමින් තාලේටනුව නැටීමත් සඳහා මිනිශ්්‍යක්තිය පරදවන සුළු දැඩි ආත්මනශක්තියක් අවශ්‍යය ඇලෙක්සි සියලු අමුවරුකම් වැැඩ ජයගත්තේය අසිරු හැමනැටුමක් මොහෝ ඊපවරක්ම පුරුතු විය නාට ශිල්පේ හැම විච්චාවක්ම ගෙන ගත්තේය විවිධ නැටුම්වල රාගතාල රිත්මාදී උගත් ඔොහෝ කොල්ලෙකුමෙන් ප්‍රීතිවිය කිසියම් නැටුමක් කහිපවරක් පහනුවන ඇලෙක්සි තම ගුරුවරිය වටා වටයක් නටන්නේත් දැතිනය ඔසවන්නේ ජයග්‍රාහයේ ලීලාවෙනි මේ සංකීර්ණ නැටුම් නිසා හොගේ කෙන්ලාාවලින් පැනනැக முழு සිරුවපුලාා விහිතයන வேදනාව කොත්තරම් තිවුණදයි නැටුගුරුවර ඇතුළු කිසිවෙක් නොදත්තල්. විඩාපත්වීම සහ වේදනාව නිසා දෙනෙතින් කඩාවැටෙන කඳුළු කැට කිසවෙකුට නොපෙනෙන පරිදි ඔහු පිසදැමුවේ මඳ සිනා පාමිණි නැටුම් පාඩමිකින් පසුව වරක්කොහු තම කාම්බරේයට පැමිණයේ විඩාපත්වනු වේදනාවෙන් නමුදු සතුටිනිි නැටුම් මිගෙන ගන්නවා යැයි ඔහු නිහඩව ජනේලින් පිටත බලාගෙන සිටි මේජ රුචික්කෝ අමතා කීවේ ගාම්බීර ලීලාවැනි පැන හිරැස්. ඇත තුරුමුදු නාලෝක කළේය ඕ ඉගෙන ගන්නවාමයි මෙසේකී ඇලෙක්සි ඇදමතවාඩි වී තම කෘත්ම පාදලිහා දමා කෙන්ඩා පිරිමැත්තේය සීනා කාර්යාලේ වැඩ අවසන් කොට එලියට බසිත්ම ඇගේ ගෝලයා ඇය බලාපොරොත්වෙන් සිටියේය ඇ නියම ගුරෝරියකමෙන් නොහුට අතදී ආචාර කොට හොස සමග ගිම්හන ශාලාවට ගියාය ඇලෙක්සේ වේලාසනින් ශාලාවෙේ හොටුමේසස්කොට නැටුම් සඳහා බිම පිළියල කළය ඒේබල් ෙනස් ්‍රීදාව සඳහාවෝ මේසේද විත්්‍යයට ලංකලේය සීනා අලුත් නැටුමක් නැටන සැටි පෙන්වා දුන්නාය ඈතම කුඩාපාදයන් වේගේෙන් තබන්නේ සුන්දර නැටුමක් නැටුවාය ඇස්බැමි හක්කළුවගත් තැලෙක්සි ඇගේ නැටුම දෙෙස මහත්තුවමනාවකින් බලාසිට ඇගේ අනානුව පාතබමින් නැටුවේය එකයි දෙකයි තුනයි වමට හැරෙන්න්න එකයි දෙකයි තුනයි දකුණට හැරෙන්න්න වටයක් කරක වෙන්න එකක්යි දෙයි තුනයි එක්ව නටමු දෙපා නැතිියකුට නැටුම්ිගන්වීමගේ සිත්්ගත්තා විය හැකිය තලරු පැහැති කළු හිසකේ ඇති උපහාසාත්මක ඇස්ඇති තරුණයා ඇගේ සිත්්ගත්තා විය හැකිය කෙසේවෝද ඇ තම නිවාඩු කාලය ඔහුට නැටුම්මිගැන්වීම සඳහා යෙද වූ වේ සතුටකිනේ අවස්වත්ම ගඟාත්තර නානස්ථානයටද හොලිබෝල් ක්‍රීඩා පිටිය හා ගරත්තිිකී ක්‍රීඩා පිටියද හිස්සූ විට හැමදෙනෙක්ම නැටුම් පිටියට ගියහ. ඇලෙක්සී හැමනැ්ුමක්ම දක්ෂලස නැටුවේය. ඔහුට දැටි කොන්දේසි දිරිපත් කිරීම ගැන ගුරුවරිය නිතර කණගාටූවාය. භයානේනමති රුසියානු සංගීත කාණ්ඩය වාදනයනු ජෝඩු නැටන්නටූහ ඇලෙක්සේ තම මිතුරිය සමඟ ගලිඩිසේට් ස්මයාාදී අපරදික මූලික නැටුම් ඇතුළු සියලු නැටුම් නටමින් තාලයනෝ පාතබමින් දුටුවන් විශ්මයට පත්ගලේය. තම දස්කම් නිසා පැහැදුණු ඔහු සතටු විය ඕගේ දෙන ප්‍රීතියෙන් බැබලිනි හිට හැතිියම නැටුම්හලින් පිටවයන ඔහු මොනවා කරතිදයි කිසිවකුට සිතා ගැනීමට පවා බැරිය ලේෙන්සුවක් වනමින් මදසිනා පාමින් නැටුම්හලින් පිටවී යන ඔහු අඩ අඳුර සහිත බැද්දටලං ලංවූ සැටියේම වේදනාව පිටකිරීමට මෙන් සුසුම් ලෑවේය වැට අල්ලා ගනිමින් පැනමින් පඩිපෙළම් බැසගිය ඔහු පිණිබුඳ සහිත තන බිමමත වැතිරගෙන වේදනාවෙන් කෙන්දිරිගෑවේය. කෘතිම පාද ගලවා කකුල්වලට නිවාඩුවක් දුන් හෙතම නැවතේවා ඇඳගෙන ඉක්මැනින් නැටුම් හල දෙෙසට ගියේය. කිසිවෙක්කුට නොදැනෙන පරිදි නැතුම් හලට ඇතුළූ ඔහු විඩාපත් නොවන අබ්භගාත සංගීතඥ්ඥා වාදනයෙන් කුල්මත්්‍රී නැටන පිරිසාත්තරට බැදදමින්. සිනා සොයා ගියේය සේනාද තම ගෝලයා සොයිමින් ඉදිරියට ගියාය කිරි පැහති සුදු දත්පෙනෙනසේ සිනහාමෝ වැලෙක්සේ සේනොචිකා හමුව ඇගේ අතක් කල්ලා ගනමින් අටන්නට වියඉල කැදන අසීරු නැටුම් ඉගෙන ගැනීම නිසා යහපත් ප්‍රතිඵල ලැබනේ තම කෘතිම පාදවල බාධාව වඩාත් අඩුවෙන් ඇලෙක්සීට දැනුනේ ලේන් සැදූ ඒ කෘතිම පාද සැබෑ කක්කුල්වලට බද්ධ කලාක්මනි. ඇලික්සගේ ප්‍රීතියට බාධ කරන්නේ එක් කාරණයකි. ඔල්ලයාගෙන් ලිව්මක් නොලපීමය. ගෝස්තයවූගේ සිත්තියෙන් පසු තැලඹුණු සිතින් නැලෙක්සිී ඔල්ලයාට මසකට පෙර මාරක ලිියුමක් ඇවීය. එය ඇත්තවශයෙන්ම අමන ක්‍රියාවක් විය. එලියවමට ඔහුටමැෙක් පිළිතුරු නොලපුුණි හැමදෑම උදෑසන ආහාරයෙන් පසු ඇලෙක්සිී දිවේය ගමන් කළේය දිනපතා ඔහු තම ගමන්මඟ අඩිසියකින් දිගු කළේය. ඉන් පසුවහු කාර්්‍යයාලයට ගොස් ලියුම්රාක්කේ පිරික්ෂා බැලීය. එම්මකුර සහිත පෙට්ටිය අනෙක් පෙට්වට වඩා දියුම් තිබුනද මෙරෙස්සෙව් ඇලෙක්ීට ලියුම් නොතිබුණි එහෙත් ඔහු නිතරම ලිියම් පෙටற்றිය පෙරික්සால் බලියය. දවසක්දා ඇලෙක්සි නැටුම්මිගෙන ගනිමින් සිටන විට වනස්්‍යයාන්නෙම කාම්බරයට ඇතුළු විය. ඔහු අත ලියවම් කවරයකි බනසියාන්ට වචනකුද කතාකිරීමට ඉඩනත බා ඕගෙන් ලියවම උදුරාගත් ඇලෙක්සි ඕහු අමந்த කරවමින් හා නැටුගුරුවරය சீනා කෝප කරவමින් නිතට ගියය. ලියවුකවරය அලෙක්සිී හොඳින් දන්නා වටකුරු සිසුවකුරින් ලියා තිබුණි. ියන් වරේ අතිනත මාරුවීම නිසා ඉරිතැලී තිබුණේ කවර ඒරා ලෙවුමාතටගත් ැලෙක්සි එහි අගකොටස කියවය මීට ඔබේ පෙම්මතිය ඔල්ල අයයි එහි ලියා ඇත. ඔහුට සැහැල්ලුවක් දැනනෙ බිමවාඩියුණු ඇලෙක්සි ඇක්සයිස් පුතකින් කඩාගත් කොළවල ලියන ලද ඒලියුම කියවන්නට විය. අකුරුපේලි අතරින් මන්ඩ ඉටි පැල්ලම් තිබීම ඔහුගේ පුදදුමයට හේතු විය. ඔල්ලෑ හැමවැඩක්ම පවිත්‍ර ලෙස කලාය තැංයට කුමක් වීද. දෙවම කිෝපසු කරුණ පැහැදිලි විය. ඇ කමිශයහි කම්හල අතහැර ගොස් දැනට මසක්ගත වී ඇත ඇ අනිෙකුත් කමිශීෙන් තරුණයන් සමඟ එක්තරා විශාල නඟරේක ආරක්‍ෂාව සඳහා යුද්ධටැන්කිනාශක කපලු සාධන්නේීය. උස්ටාලිංග්‍රාඩයේ නම, එහි කොතනකවත් සඳහන් නොවිනි ඒත්තෑෑම නගරේ ගැන කොතරම් වුවමනාවකින්න්නා සැලකිල්ලකින් ලීව්වාදයත් එම නඟරයට ඇ කොතරම් ආදරය කලාදයත් එහි ඉරණම ගැන කොතරම් කැළඹුනාදයත් එමලියුමේ සඳහන් නගරය ස්ටාලිංගරාඩය බව පැහැදිදිවිය. නගරාරක්ෂික කටේතු ගැනත් තමා දිවියග වෙන සැටිත් විස්තර කළ පසු ඔල් අහුගේ පැනේට පිළිතුරු ලීවාය. ඌූගේ පැනය, ඇට ඉදාක් කළ බව දැක්කූ ඇ ඒ ලැබුණේ නඟරා අරක්ෂපු කපුලුසාධන විටදී බවත් යුද්ධේ නිසා හැම දෙනාගේම ස්නායු කිපී ඇති බැවින් ඔහුට සමාව දෙෙන බවත් නැත්නම් එවැනි පැනයක් නිසා ඇගෙන් කිසි දෙනක ඔහුට සමාවක් නොලබෙන බවත් ඇ ලීවාය. පෙම්වත පරිත්‍යාග කිරීමට බියනම් එවැනි යාලයක් සැබෑ එකක් නොවේයි ඇගේ ලියුමේ සඳහන් විය. එවැනියාලයක් තිබේනම් යාලයක් නොව බොරුවකි නඟාරක්ෂික වැඩවල දවසේ පැ විසිහතිරේම எදනාම් අපට மூුණ සෝදා ගැනීමට පවා කාලවලාවක් නැත. සුමානයක්මமா ஊන සේදුවේ නැත දිග කලසම් ඇந்த අප වැඩ කරමු. මගේ සපත් දෙක කැඩී පාඇங்கிිල එලියට நிරා ඇත. තදඉරවුව නිසා හමපි්චි ගොසෙන. පිටේ හාඋරහිස හමගැලවී දම්පාට ගැසිලාය. විඩ පත්ව වැරහල ඇந்தගෙන මඩහා කුණු තවරාගෙන අවලස්සන වී සිටිනමා නුබවතාාවත් නුබමා එලවා තමන්නෙහිද චෝදනා කරන්නෙහිද දඟකාර කොල්ලකු වෙන්නන්නේ පා නුබට මොනවාාවනත් මම නුබේනතුරු හැමදාම නිතරම බලා සිටිනේ හති වැටනතුරු අගල් හාරා අපි නැවතත් පොලටා විගසම නින්ந்தට යමු වැඩගන්න විට ම ුබ සිහිකරමි නිින්ந்தටගේ පසු සිහිනෙන් දකිමි මා ජීවත්ත සිටින තුරු ඕනෑම දවසක ඕනෑම වෙලාවක නුබට மாවිත පැමිණිය හැකි. මම නුබ පතமி නුබගැන සිතමින් ජීවත්තமி මේමොකදද පූර්ුව හැங்கීමක්ද பேන කීමක්த்து அனாවැකි பலකිරීමක්த்து වරක් ඔහුගේ මව එසේ පවසා ඇත. හු ඇයට නොකීදය අගල් හැරීමේ අසීරු රැකියාව නිසාදෝ ඉවෙන්මෙන් දැනගෙන ඇත ඇට දිවස් ලැබුණේ කෙසේදයි ඔහු කල්පනා කළේය ඔහු නැවත වරක් ලියම කියවය එවැනි අනාවකි පලකිරීම කෙහි නැත ඕගේ ප්‍රශ්නයට ඇ පිළිතුරු සපයා ඇත යුද්ධ වර්තාාවල ස්ටාලිංග ්‍රාඩ්්‍යයනනාමේ සඳහන් නොවීය ඒත් හැමකිෙනෙක්ම එම නගරය ගැන සඳහන් කළහ. එදදා සමසිය හතලිස්තක හේමන්තේදී ස්ටාලිංග ්‍රාඩය ගැන කැළඹුණු සිතින් බේදනාවෙන් කතා කළහ. මාර සටනක යෙදමින් සිටි එම නගරේ ගැන ඕන් කතා කළේ තමන්ට බෙහෙවින්ම කිට්ටු මිනිසකු ගැන කතා කරන්නාක්මනි ඇලෙක්ීටේම නංගරය වඩාත් වැදගත් වූයේ. ම පෙම්බරියෙහි ආරක්‍ෂාව සඳහා තවත් දහස්ගණනක් සමග වැඩකරන බැවිනිේ ඇවිදින ගැහට කිසිවෙෙක් නොදනිිති ඔහු ඇයට දිනපතාම ලිය්වේය ඇගේ ලෙපනේ යුද පෙරමුණක තැබල් පෙට්ටියකි. ෝල්ගානන්ධයාසල ස්ටෙප්ස් පිම්හි පැනනැග ඒ මාරාන්තික සටනසේ හුගේලියු මෑට ලැබති කාහටනම් කිවහැකිද. පාගනලද තුබසක දිමියන්සේ සුකාගාරයේ. හස්නියුවෝ කැලම්ඹුුණහ හැම දෙනෙක්ම උදෑසනීම නැගිට උදෑසන යුදපපුුවත්වට සවන් දුහ කම්මැදියෝපවා ගුවන් විදුලයන්ත්‍රය පසලටවී උන්හ පහස්සටනක් ගැන විස් විස්තරත් ඒවාට සහභාගියූ අහස්නයමුවන්දක් වූ වීරත්වය තැසුව ඔහු මලානික වූහ. මෙවැනි උග්‍රසටන් පවතින විලාවක සුකාගාරේක වෙවක්කසල වැතිරගෙන හිරුරැස්නෑමට සිදු වී ඇත්තේ සුකාගාර පාලකයන්ගේ වරදිින්ޏයි සිතූ නිසාදෝ ඔහු හෙදියන්ට චෝදනා කළහ. ආහාර හොඳනැත්த்தைैද හෝගින් සඳහා වූ දිනචරියාව නුසුදුසියිද කීහ. විවේක ගැනීම තිත්ත වී ඇති බැවින් ම යුද පරමුණට යායුතුයල් ඔහු එකහඬින් ඉල්ලා සිටියහ. සවස්වනවිට හස් සමුදාවේ විශේෂ කොමිෂන් සභාවක් සුකාගාරයට ලංඟාවිය. විදුලිසහිට මොටෝරියයක් ආහ සමුදාවේ නිලැඳුමින් සැරසුනු දොස්තරවරු කීප දෙනෙක් පැමිණියහ. ඉස්සරහා ආසනයෙන් එලියටාවේ ආහසියානා හමුදාවේ ප්‍රසිද්ධ දොස්සරේකු මිරෝල්ස් කියය ආස්නියමුූ ඔහු පියකුමෙන් සලකූහ. පළමුුවනි ශ්‍රේණිය නිියල්දරයෙක් වු ඔහු මහතය. රාත්‍රියහාරෙන් පසු ඉක්මනී යුද පෙරමුණ බලා යාමට කැමති සয়েලබූ නියමුවන් පරීක්ෂණයට භාජනය කරන්න බවට නිවේදන කන්න ලදි. දින වෙදාටත් වඩා வேේලාසනින් පිබදුන ඇලෙක්සි මෙඩෙසිියෝ සිරිත්පරිදි ශාරීරික ව්‍යයාම නොකර බැත්තටවැදී සක්මන් කළේය උදෑසන ආහාරය සඳහා වාඩියූ ඇලෙක්සි හේතුරහිතව වට තරුණයට බැන්නේය. ඔහුට ආධාරකිරීමට පැමිණි තරුණයට පැනවදීම නොසුදුසු දෙයක් ලෙස ස්ෘච්කෝ ඔහුට කීවෙන් ඔහු අවන්හලින් පිටවී ගය වෙනදාටත් වඩා කොරගසමින් ගමන් කළ ඇලෙක්සි කාම්බරේ තුළටව දොරාගුළුලා ගත්තේය වෛද කමිෂන් සභාව කටයුතු එරැඹීය ආස්නේමුවන්ගේ පෙනහළුවල වායු ප්‍රමාණය මැනබලන යන්ත්‍ර කායශක්තිය පෙන්වන මීටට අක්ෂි පරීක්ෂණය සඳහා උපකරන කොමිෂන් සභාව රැස්සූ සාලාවට ගෙනෙන ලදී ඉක්පනෙන් යුද පෙරමුණ බලා යාමට කැමති හැම කෙනෙක්ම සුකාගාරයේ විවේකගත් හැම කෙනෙක්න එතැනට රැස්ව පෙළගැසිී සිතිියහ සීනා හැම හස්නියමයකුටම කොමිෂන් සභාව ඉතිරියට පැමිණිය යුතු වෙලාව සටාන් කරමින් ටිකත් පතක් බැගෙන්දී නේමිත වෙලාවට පැමණෙන් ලෙස දන්නා සිටියෙන් ඕහු විසිරගියහ පළුවවැනි හස්නියමුව කමිෂන් සභාව ඉදිරිපිටට පැමණි පසු ඉක්මනින් පෙරමුන්ශ්‍රයාම සඳහා අවසර ලබාගැනීම අමාරු නොවන බවට ඇටකතා පැතුරනිි වෝල්ගාසල යෝධමය සටන් පැනනගී ඇති මෙවැනි අවස්ථාවකදී වඩවදාත් පිරිස් බලය අවශ්‍යව තිබියදී අමාරු නීතිරීති ඇතිවිය නොහැකිය. පෝටිකෝව ඉදිරිපිට තා්පේ මත වාඩියෝූ ඇලෙක්සි පොරුකකුල් දෙක වනමින් කොමිෂන් කාම්බිරෙන් පිටවන නියමුවන් අමතා ඕනෑවට එපාවට මෙෙන් මෙසේ ඇසීය. ආ කොහොමද පෙරමනට යනවා යැයි පිටතතා හස්නියමවා කීවේ ඉන පටිය තදකර ගනිමිනි. මෙරෙසිියවුට පෙර ශාලාවට ඇතුරූයේ බනස්යන්න. තම සැරයටටිය හාලින්දේ තබ කොට කක්කුලේ අඩුව නොපෙනෙනසේ ගමන් කළ බුනස්යාන් ශාලාවට ඇතුළූ නමුද. ඔහු පොහෝවේලා කැනතුරු ප්‍රිතතට නාවේය. හැරඇති ජනීලෙන් හඳ පිටවන සැටිියඇලෙක්සිීට ඇසුනේ. ටික වෙලාවට පසු බුරොස්යාන් එලියට ආවේය. ඇලෙක්ී දෙස ෝපානයුත ැල්මක් හෙළූ නමුදු නිහට විය පිට්ටනිය දෙෙශට ගමන්කල් බනස්්‍යයාන් බැනවදින සැටි ඇසුනේ නිලධාරීවාදී අලි හරු ආහසියානා පැදවීම ගැන උන්දන්න උලව්වක් නෑ කකුලක් කොටළු මම බැලේනටන්න යන්නෙ නෑ වස්තිි කරන විද්‍යයයි යෝන් දන්නේ ඇලෙක්ීට හීන්දාාදිය දැමීිය. හ මදසිනාවක්කින් මුව සරසාගෙන කඩිසරගමිනින් ශාලාවට ඇතුළු විය කොමිෂන් සභාවේ සාමාජිකෝ වාඩිවී උහ. මේසේ මැද පළමනිශ්‍රේණයේ යුද්ධවෛ්‍ය නිල්ධාරි මිරෝස්කී හැත් පැටෝකු මෙන් අසුන්ගෙන සිටියේය. පුද්ගලික ලියකිවලි තබා ඇත කුඩාමේසයක් අසල සීනාවාඩි වී සිටියාය. ආ තරුණයා ගලවනව කමිසේයි. ප්‍රධානියා ඇත්හකුළුවා ගත්තේය හැමදාම ව්‍යයාම කිරීම හා හිරුරැස්නෑම ඇලෙක්සීට බෙහෙවින් පිහිටවිය තලලු පාටති හමින් වැසීගත් ඔහුගේ උඩුකයේ මාංශපේෂී මනාලෙස වැඩී තිබුණි ශාරීටික ශක්තිය පෙන්වන මීටරය ඇලෙක්සී තදකලේය ඌමනාවටත් වඩා හුට ශක්තිය ඇති බව එයින් පෙනුනේ පෙනහළුවල වායු ප්‍රමාණය පෙන්වන යන්ත්‍රේනලය. හටින්ගෙන එක උස්මට තම පෙනහළුවල වාතේ සිස්කරමින් ප්‍රාශ්වාස කරත්ම එහෙ බැලුම උපරම ස්ථානය දක්වා හල නැංගේය රුදුර පීඩනය සාමා්‍ය විය ස්නායිවල තත්වේද හපත්වීර් පිටිකොන්දේ ශක්තිය පෙන්වනේ අන්ත්‍රයේ වානේ දම්වල කොතරම් වේගෙන් නොහුවිසින් අධින ලැබීදයත් ඒ කැඩුනි ආස් නියමුවෙක්දැයි වෙදනා ප්‍රශ්න කල සතුටිනි ඔහු APී මෙරෙස්ියෝගේ පුදගලික ලිපිගොුණෝ ගැන තම තීරණය ලිවීමට සූදානම්ය ඕ අහස්නේමුවෙක් යැයි ඇලික්සිී පිලිතුරු දුන්නේය ප්‍රහාරකයාන පදවන්නෙත්ත ඕ හෙමයි හොඳයි යන්න යුද්ධ පෙරමුණට දැම් අහසටන් පටන් අරගෙන තමස වගේ අය හොඳටම අවශ්‍ය වෙලා ස්පිරිතාලෙට ඇතුලූුණේ ඇයි සියල්ල බිඳවැට්ටුනයි සිතු ඇලෙක්සි සිනාසුනේය ඒ අතර හැලෙක්සිගේ රෝගි තිහාසේ කියවන්නට වෙ වෙදනාගේ කරුණාබරිත මුහුණ විශ්මයෙන් පිරුණි කකු දෙක කපාදැමීමේ සත්කම කලා මේක වෙන්න බැරිදයක් වැරදීමක් නොවේද ඇයි තමස නහට වෙලා නැහැ වැරදීමක් නොවේයයි සෙමින් ඇදපැද කීවේ කන්දක් නැංගාක්මෙන වෙදනා ඇතුළු කොමිසන් සභාව ශක්තිමත් ජංගමශීල්ලි යවන ඇලෙක්සිී දෙස සැකසිතින් බැලූහ තමන්දුටදේ ඔහු අවිශ්වාස කළහ කලෙසම ගලවන්නේයි දෙදනා කීවේය ඇලෙක්සියේ සුදුමැලි විය කෘතිම දෙපාත් සමග ඔහු කොමිෂමීදිරයේ සිටගෙන සිටියේ ගල්රුවක් මෙනි ඇයි තරුණයා අප දෙස බලන්නේ තමසේ අපේ කාලෙ නාස්ති කලා කකුල්නැතුව තමුසේ ආසියානා පදවන්නේ යනවාදයි ඕහුගෙන් ප්‍රශ්න කරන ලදී ඕ සත්තකිින්ම යනවා කළු පැහැති දෙනෙත්වලින් ඔහු ඔවන්ට අභියෝග කළේය තමසිට පිස්සුද දෙපානතුව අහස්සියානා පදවන්ට පුළුවන්ද ඕ දෙපානැතුව අහස්යානා පදවනවාමයි. මෙවර ඇලෙක්සි සංසුන් ලෙස පිළිතුරු දුන්නේය. ඔහු තම සාක්කෝට අතදමා පුවත්පතිකින් කපාගත් ලිපියක් ගෙන වෙදනා අතර දුන්නේය. බලන්න එයා අහසියානා පැදිව්වා කකුලක් නැතුව. මටපුලෝනි අහසියානා පදවන්ට කකුල් දෙකම නැතුව. ලිපියකිවූ වෙදනා, විශමේෙන් හා ගෞරුවයකින් යුතුව ඇලෙක්සි දෙස බැලීය ඒවුනාට බොහොම අමාරුවෙන් පුරුදු පුහුණුවෙන්ට ඕන මෙයා අුරුදු දහයක් පුරුදු වනා බොරු කකුල්වලින් වැඩ කරන්න ඉගෙනගඩ ඕනිියැයි ඔහු මුදුලෙස පැවසීය මෙතනදී ඇලෙක්ෂීට බලාපොරුත්ත රහිත ආධාරයක් තිබුණේ තම මේසේෙන් නැගී සිටගත් සීනා දෑත් එෙක්කොටගෙන කතාක් කලාය ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රත් පැහගෙන තිබුණ ්‍රදාාන නිලධාරී සහෝදරය මෙයා නැට නැහැටි බලන්න හැබෑ දෙපැඇති මිනිහෙකුටත් වඩා හොඳට නටනවා මම කියන්නේ සම්පූර්ණ ඇත්ත නටනව කොහොමද හරිම යකිෙක් නොවෑ යැයි කහි වෙදෙන සෙසු සාමාජිකයන් දෙෙස දයන්විත බැල්ම කෙලේය සීනා ඉදිරිපත් කළ අදහස ඇලෙක්සිිය දැඩිකොට අල්ලා ගත්තේය මාගෙනදැන් තීරණයක් ගන්නපා ඔය සහෝදුරුවරු හවස්ටේ එන්න ඇතුුම් හලට එතකුට ඔොහේලාට පෙනනේවි මට හස්යානාා පදවන්න පුළුවන් බව ශාලාවෙන් එලියටයන ඇලෙක්සි කොමිෂන් සභාවේ සාමාජිකීන් උනන්දුවකින් යුතුව සාකච්ඡා කරන සැටි කන්නාඩියේ සේයාවෙන් දුටවේය. දවල්ආහාරයට පෙළ ඇලෙක්සිී සොයාගේ සීනා ඔහු උද්‍යානයේ පදුරක්කසල වාඩි වී සිටින සැටි දිටිය. ඔහුගේපසු කොමිසන් සාමාජිකෝ බොහෝවේලාවක් ඔහු ගැන කතා කළ බවත් ඇලෙක්සි මිරෙසිියෝූ අසාමාන්‍ය පුද්ගලයකු බවත් සැබවිම් ඔහුට හස්යානා පැදවීමට හැකිවුණු ඇතයි තමාසිතන බවත් වෙදනා කී බව සීනා ඇලෙක්ීට කීවාය. රෘසියානු ජාතිකයායට හැම දෙයක්ම කළ හැකිය. කොමිසමේ එක් සාමාජිකයෙක් විරුද්ධත්වය ප්‍රකාශ කරමින් එවැනි නිදසුනා ආස්යානා පැදවීමේ ඉතිහාසේ, අතිබුණු බව කීවේය. අහසියානා පැදවීමේ ඉතිහාසය නොදත් බොහෝදේ මේ යුත්තේදී සෝවියත්්ජනතාව විසින්, උගන්නනු ඇතයි, ඔහුට පිළිතුරු වශයෙන් වෙදනා පැවසීය. යුද පෙරමුණට යාමට අවසර ලබාගත් ආශනියමෝ ගණනින්, හු දෙසයක් පමණූහ එදින සවස බාල් නැටීම පටන් ගත්ත විඩාපත්වීම හා වැකිරෙන දාඩිය පිසදමමින් එදින සවස හස්නයමෝ නැටුහ මේ අයාතර අතිශේම දශ්කම්පාමින් ඇලෙක්සි පීතියෙන් නැටුවේය ඇලෙක්ී සහ ඔුගේ රක්තකේශී දුටුවන් සිත් ඇදගනිමින් නැටූහ එදිෙන ඔවුන් දෙදෙන තරම් දුටුවන් මන පිනවන යුවලක් නොවීය. නැටුම්හලේ ජනේලයක් කස්සල වාඩිවි සිල් බීර වීදුරුවක් බොමින් සිටි මිරස්වෝල්ස්කි වෙදනා මිරෙස්සියව්හා ඔහුගේ රක්තකේෂය දෙෙස ඇසිපිය නොහිලා බලාගත්වනම සිටියේය. ඔහු වෛත්‍යවරේකි. එපමනක් නොව ඔහු යුද්ධහමුදාවේ වෛත්‍යවරයකි. සැබෑහා බොරු කකුල්වල වෙනස ඔහු ඉතා හොඳින් දැන සිටියේය. එහෙත්තැන් ශක්තිමත් ලු හස්නයමවා දෙසත් ඔුගේ සුන්දර ගුරුවරිය දෙසත් බලාසිට් නොහට මේ හැම දෙේකම එක්තරා මායාකාරයේ බලයක්කඇතැයි සිතුනි අවසානයේදී අත්පොලසන් මැද බාරීනයා නැමති රුසියානු ජනනැටුම දක්ෂලෙස නැටුවූ ඇලෙක්සි නිරස්ියෝයි අත්පුඩි ගසමින් උඩ පනිමින් වේගයෙන් කැක්කවෙමින් බලා සිටියවුන් විශ්මයට පත්කළේය නැටුම් අවසානයේදී ඔහු මිරෝස්කි වෙතගේියයේ ප්‍රබෝධයකින් යුතුවය හු ැගිට ලෙක්සිීට අතදී ආචාර කළේය ඇලෙක්සිී නිහඩව සිටියද ඔහුගේ දැටිපැල්ම වෙදනාගේ පිළිතුරු ඉල්ලා සිටියේය දැන් ඔහයට තේරෙනව ඇති ඔහේව එක්වරම යුද පෙරමුණට යවීමට මට බලයක් නැති බව මම ශිල්පීෙන් පුහුණු කරන්න අංශයට රෙකමදෝරුවක් කරන්න. අපේ අදහස් තැක්වෙන ලිපියක් ලියන්න. සෑහෙන පුහුණෝකින් පසු හට පුලුවන්වේේ නවත අහසියානා පැදවීමට. කොටින් කියතොත් මගේ චන්දය ඔහේට පක්ෂපාතීව පාවිච්චි කරනවා යයි විරස්වෝල්කි පැවසීය. මිරසෝල්කි තවත්තක්ෂ සැත්කම් දොස්තරකු වන සුකාගාර පාලකයා සංග නැටුම් හලින් පිටවිය දෙදනාම ඇලෙක්සිී නිසා පැහැදී සිටියහ. දැඩත් අධිෂ්ඨානයකෙන් කටේතු කළහොත් සෝවේ ්‍ර්වැසිියන්ට නොකළහැකි දෙයක් නැතයි නිந்தට පෙරදුම්බෝමින් සාකච්ඡා කල දෙදිනාගේ මතේවිය නැටුම් හල සගීතයෙන් පිරී ඇත බාල නැටුම් නැටන ජෝඩු තාලයානුව පාත්තබති නානකාම්බෙරටගිය හැලෙක්සි නාන බාලදිය සීතල වතරෙන් පුරවා තම කකුල්ලගහි එහි එබුවේය බොහෝවෙලාවක් වේගෙන් නැටීම නිසා ඇතිූ වේදනාව ඔහු හිසන් නැතිකරවීමද තරම් දරුණු විය. දෙතුොල් සපාගනිමින් නොහු තමකගුල් අග රත් පැහැගත් තුවාල සිසිල්ජලේට උපාගෙන සුසුම් ලෑවේය.